වර්තමාන සසුන තුල නිවන් නැහැ කියලා යම් කිසි පුද්ගලයෙක් කියනවා නම් ඌට බුදුන් දහම් සඟුන් තුනම තැකයි. ඒකයි එකින් පෙන්නන්නේ. දැන් ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න පුළුවන් කියලා කියනවා නම් ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ එහෙනම් සැක දුරු වෙන්න එපැයි. නමුත් කල්තියා නිගමනයට ආවොත් මේ ගෞතම සසුන විනාශ වෙලා ඉවරයි දැන් මාර්ගඵල අතුරු දහන් කියලා ඒක දිට්ඨියක් නෙමෙයිද? ඒක මම නෙවෙයිද? एक निकांग करें ना दीट पास्ते धर्मे तेरे ना कोटा में मांग एली लाइन ने बोरुगो के लाते रुना हम आते रहना रुना हम इन्हें तो धर्मास्रोण इन प्रहार पहार प्रहाने के लिए तो आश्रय अवित सब बासो सूत्र हिमत कोटा सब पेन ना ते बिनो तमांग इल्बगत्त वैरदी माते कारणों तेरोंगे नहीं मतलब अवबोधे मत हरला दान नॉन अतहरला दान नॉन ने अतहरे नॉय बीम එනිසා ඔය අනාගත බුදුරෙක් හමි නිවන් අවබෝධ කිරීමේ මතයත් සක්කාය දිට්ඨියක්. බුදුරෙකුගේ නියත විවරණ නොගෙන බෝසත්වරයෙක් මම කියලා හිතන් ඉන්න එකත් සක්කාය දිට්ඨියක්. මේ ලංකාව පුරා ඇවිදීමේදී මම දැකලා තියෙනවා මං හිතන්නේ මේ හිත ඇතුලේ හිතේ හංගගෙන බුදු වෙන්න යන අය ඉන්නවා තෙරවාදී බුදු සමය තුල. ඒ තෙරවාදී බුදු සමය තුල ජාතකපතේ බෝධිසත්වරයෙකු ගන්නනවානේ. නමුත් අර මහායානේ ඔක්කොම බුදු වෙන්න යනවා වගේ මේ ඉන්න ඔක්කොම බුදු වෙන්න යන්න ගියොත් එහෙම තව කල්ප කෝටි කීයක් ඇයිද දන්නේ නැහැ. නමුත් මේ මතය තමන් හදාගත් එකක් අරුණාම නියත විවරණ ලැබෙන්නේ බුදුරෙකෙන් ඔහුටයි බෝසත් කියන්නේ අනිත් කට්ටිය ඔක්කොම ඉතින් හදාගත්ත දිට්ටි අත්ල ඔය ඉන්නේ. මේ දිට්ටි හැදෙන හැටිත් මට කියන්න පුළුවන් ඕනනා. त्रिलक्षण वड़न नेतुव भावना वड़नो त्रिलकुन केलेस आस्वाक्रेवेन हटि दाने नेतुव अप्रमादी दाने नेतुव समाधियक् वड़नो अवरुद्ध दिक दहया पहलवा कडुव समाधी निहाटे अन्ने तवंग हिते अतुले केलेस तीन बव तेरेनो दैन हितेनवा सोवान वेन्न नैत्ते मम मे बोसत् पारमितावत् तीन ईट पस्से हदा गन्नवा बोसत् सीनयक् मे सदहम अवबोधयेन तोरव बोसत् सीन हदा गत्त ओक्कोटमत् तवत् उमतुवक् वितरयि तियेन्ने මේ බුද්ධෝත්පාදේ කරන්න ඕන අනාගත බුදුවෙන්ට හිණිමවන එක නෙමෙයි සදහම් තේරුම් අරගෙන ඊට පස්සේ බලන්න මොකද්ද කියලා. ඒ නිසා බෝසත් සංකල්පේන සක්කාය දිට්ඨිය හදා ගන්න පුළුවන්. තව ඉතින් ඒකට හදා ගන්න සක්කාය දිට්ඨිය ඕන තරම් තියෙන්න පුළුවන්. ඇතැම්ම ඉන්නවා Tamanට තමා බුද්ධ ශාසනය රැක ගන්න බාර දීලා තියෙන්නේ කියලා. නැ කවුද බාර දුන්නේ? මවන්නේක් නැති හේතුඵල ධමයක් තියෙන රටේ කාටද කවුරුවත් බාර දෙන්නේ? කිසිදෙයක් බාර දෙන්න කෙනෙක් මේකේ නැහනේ. එහෙනම් බාර දුන්නේක් මවන්නේක් ඉන්නවනේ එහෙනම්. තේරුම් ගන්න. එසයි මේ මේක තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙමනම් විචිකිච්ඡාව කියන පදේදී සැක කරනවා. වැරදි භාවනා කරලා මාර්ගඵල ලැබුණ නැත්නම් සැක කරනවා ධර්මයේ සැක කරනවා ධර්මයේ යට වෙලා කියලා කියනවා. බුදුන් කියන පදයට අර්ථය පංචස්කන්ධයේ අනාත්මයට කියන නමක් බව දන්නේ නැති වුනහම බුදුන් මරනවා අනාගත බුදුරය එනකල් බලන් ඉන්නවා. මේ ඔක්කොම විකාර නෙවෙයිද? මේවට තමයි පිස්සු කියලා කියන්නේ. ඒවන්ම සංයෝජන හැදෙනවානේ. එනිසා මේ සංයෝජන වලට උගත් නූගත්කම බලපාන්නේ උගතුන් අතර උගත්කමේ සංයෝජන නූගත්කම නූගත්කම සංයෝජනය බවට පත් වෙනවා. කාටවත්ම අනාගතයේ සිහින මවන්න බුදු සමය තුළ අයිතියක් නැහැ. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියන්නේ අනාගතයක් හිතේ හදාන ජීවත් වෙනවට නෙමෙයිනේ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති බුද්ධ ශ්‍රාවකයෙකුට බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඒ ඒ හේතුන්ගෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් යම් දහමක් උපදීද එතන අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්න තත්ත තත්ත විපස්සති. අර සසර හදනවා නෙමෙයිද? පවෙන් සසර හදනවා පිනෙන් සසර හදනවා වගේම බුද්ධ ශාසනය වේරගන්න නායකත්වය දන්න එකෙන් සසර හදනවා. බුදු වෙන්න යන එකෙන් සසර හදනවා. මේවා දිට්ටි බව දන්නේ නැහැ ඒගොල්ලෝ. එතකොට අර
මිනිස් මනුස්සපති ලාභේ ලබත හදාම් හමු වුණාම සසරින් ගැලවෙන්න උත්සාහ කරන සුසුයි කියන එක වෙනුවට තවත් බුරු අහංකාරයක් නේ අර ලොකු මිනිහෙක් වෙන්න අනිත් ඇයට වඩා හිත ඇතුලෙන් හදාගෙන තියෙන්නේ ඒවා බුද්ධකාරක ධර්ම නමුත් බුද්ධකාරක ධර්ම බෝසත්තරු නියත දෙන ලබන්නේ බුදවරු ඉස්සරහා අනිත් ඇයට ඒක නෑ ඔබේ සංඝ භාවයේ පිළිබඳ සැකේ විචිකිච්ඡාව දුර වෙනවා මේක තේරුණාම නැත්නම් අර ඇතැම් භාවනා කරලා පැය දෙක තුන හතර සමාධි උපදවා ගත්තාය ඇතැම් භාවනා කරලා අනාවැකි අතීතයට කියපු අය ඇතැම් භාවනා කරලා දෙවියොත් එක්කලා කතා කරපු අය කෙලස් මතු වෙනකොට තමන් මේ සංඝ භාවයේ දින්න කියලා සැක මතු වෙයි එතකොට මෙහෙමත් නම් හදයි මට ඉතින් කෙලස් තියෙනවා මං සෝවාන් වෙන්නේ නැහැ මං බෝධිසත්වෙක් බුදු වෙන්න යන හින්දා මට බුදු සාසනේ මොකක් හරි විසෙන් පෞදකීමක් පවර්ලා තියෙන හින්දා මට මේ කෙලෙස් තියෙන්නේ කෙලෙස් නැසලා සතර ඇවිදින්න බැරි හින්දා මට පෙන්වන්න පාරපකේනා මේ ලෝකේ එහෙනම් ඒ මවන්නේ මේ ලෝකේ මවන්නේ උගන්නන්නේ නැහැ බුදු සමය තුල ඔබට පවරන්න කවුරුත් නැහැ ඒ ඉන්නේ අනිත් ආගම් වල බුදුන් වහන්සේ කාගෙන්වත් අහලා මවපු කෙනෙකුගෙන් මේවා දේශනා කළේ නැහැ මනුෂ්‍ය පුත්‍රයෙක් වශයෙන් අවබෝධ කරගත්තා ඒ නිසා මේ ඔබට ඉහලින් ඉන්න පුද්ගලයෙකුගේ අනාඥාවක් ක්‍රියාත්මක කරන කෙනෙක් කියන අදහසට එන්න එපා එතකොට ඔබ මැවුම් මාදයට යටත් වෙලා ඔබට මේවා වරන් දෙන්න කවුරුත් නැහැ ඉතින් හදාගත්ත මනස්ගත විතරයි බුදුන් වහන්සේ කෙනෙකුගෙන් වරන් ලැබූ කෙනෙක් ඉන්නවා බෝධිසත්ත්ව ඊළඟ බුද්ධත්වයට පත් වෙන ඉන් මෙහා පැත්තේ කවටත් වරන් දීලා නැහැ ඒ අයට තේරෙවි ඉන් එහාට ඔක්කොම තව ධර්මයේ තේරුම් ගන්න වරුණාම ඉන් එහාටයි මේ වරන් තියෙන්නේ ඊට මෙහා පැත්තේ මට මේ ලංකාවේ අවුරුදු 40ක් ඇවිදිනකොට පඳුරකට පයින් ගහපුවාම දෙන්න ගාන විසික්ක වෙන්න බෝධිසත්වරු හම්බෙලා තිනෝ වෙන්න පුළුවන්ද කියලා විතරක් හිතන්න කවුද කියලා කියන්නේ නැහැ මට කියන්න තියෙන්නේ ඕන්ට පිස්සු කියලා විතරයි සද්ධර්මයේ තේරුම් අරන් බලන්න එතකොට ඔය ඇත්තද කියලා එතකල් නම් තමන් හිතන මනස්කාතේක